අපි ගොඩක් වෙලාවට ප්‍රමාදෙමි හරි කනස් සල්ලෙන් ඉන්නවා. අපිට තියෙන හරි ටිකයි කියලා. පොඩ්ඩයි. හැමදේම අපිට ටිකයි. සල්ලි ටිකයි, යාන වාහන නෑ, අපි පොඩයි. අපි අපේ අපේ ජීවිතේ අපි හරියට මේ සංසන්දනය කරන්නට පුරුදු වෙලා ඉන්නවා. වරදක් නෑ සංසන්දනය කරන එක. නමුත් ඒ සංසන්දනය කිරීම තුළ මං මව ඍණාත්මකව සංසන්දනය කරගන්නකොට ඒක හර ඍණාත්මක බලපෑමක් ඔබගේ මගේ ජීවිතවලට එල්ල කරනවා. එනිසා අපි ඍණාත්මක වෙන්නට හොඳ නෑ. අපේ ජීවිත අර අනිත් සංසන්දනය වුණත් අපි යහපත් විදිහට කරන්නට ඕන. සංසන්දනය අපි යහපත් විදිහට කරනවා නම් ඒකේ ඍණාත්මක බලපෑමක් නැහැ. නමුත් සංසන්දනය අපි අපිට නැති දේවල් අරගෙන අපි කනස්සල් වෙලා, කනගාටු වෙලා, අසහනයට පත් වෙන්නට කරනවා නම් ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි ප්‍රමාදී. අපේ ජීවිතේ අපි දන්නවා අපේ අවශ්‍යතාවන් බහුලයි. මොකද මේ ලෝකේ ජීවත් වෙන හැම මිනිසෙකුටම අවශ්‍යතාවන් තියෙනවා. ඒ අවශ්‍යතාවන් වලින් අපේ ෆෝකස් එක, එහෙම නැත්නම් අපේ අවධානය යොමු වෙන්නේ 95%ක්ම අපේ ලෞකික අවශ්‍යතාවන් වලට. ඒක හරි ස්වභාවිකයි ප්‍රමාණ. අපිට අපේ ජීවිතේ අපි ගොඩාක් වෙලාවට උත්සාහ කරන්නේ අපේ ලෞකික අවශ්‍යතාවන් සපුරගන්නට. ඇත්ත. මොකද ලෞකික අවශ්‍යතාවන් අපිට ඕනක්. 95%ක්ම අපි ලෞකික. මොකද අපි අපි අපිට දැන් දැනෙන්නේ වැඩිපුර ශරීරයේ මිසක් ආත්මය නෙමෙයිනේ. එනිසා අපිට ආත්මික අවශ්‍යතාවන් වලට වඩා අපේ ශාරීරික අවශ්‍යතාවන් තමයි අපේ වැඩි. ඒ නිසා අපි ශාරීරික අවශ්‍යතාවන් තුළ තමයි යන්නේ. ඉතින් මේ ශාරීරික අවශ්‍යතාවන් වලදී අපිට හැමතිස්සෙම හිතන දෙයක් තමයි අපිට තියෙන්නේ හරි පොඩ්ඩයි කියන එක. ටිකයි කියන එක. අද සුවිශේෂයේ හරි ලස්සන දෙයක් මම දකිනවා ප්‍රේමන්තෙනි. ජේසුස් වහන්සේට ඇහුම්කන් දෙන්නට මහා ජනකායක් එනවා. පිරිමින් විතරක් 5000ක්. කාන්තාවන් සහ දරුවන් ඇරුණකොට පිරිමින් විතරක් 5000ක්. පිරිමින් 5000ක් කියන්නේ කාන්තාවන් නිකන් මේ කොච්චර ඉන්නද? එතකොට මේ මහා ජනකාය කොහොමද ජේසුස් වහන්සේ එච්චර ගොඩකට දේශනා කළේ? කොහොමද උන්වහන්සේ එච්චර දෙනෙකුට ඉගැන්වුවේ කියන එක හරි ප්‍රහෙලිකාවක්. නමුත් පිරිමින් විතරක් 5000ක් එකතු වෙලා උන්වහන්සේට ඇහුම්කන් දෙන්නට උන්වහන්සේගේ පාමුල ඉන්නකොට ප්‍රබන්දිනී උන්වහන්සේ ඔවුන්ට වචනය දෙනවා, ඉගැන්වීම දෙනවා. මේ ඉගැන්වීම තමයි ඒගොල්ලන්ව බලගන්වන්නේ. ඉගැන්වීම තමයි ඒගොල්ලන්ව ශක්තිමත් කරන්නේ. ඒ 5000ම එකතු වෙලා, පිරිමි 5000ක් එකතු වෙලා, කාන්තාවන් දරුවන් සමග ජේසුස් වහන්සේගේ ඉගැන්වීම වලට ඇහුම්කම් දීලා ඒ ඉගැන්වීම තුළ ඔවුන් ඇදහිල්ලට ඇතුළු වෙනකොට ඒ ඉගැන්වීම ඔවුන්ගේ ජීවිතයේ බලයක් බවට පරිවර්තනය වෙනවා. ඒ ඉගැන්වීම ඔවුන්ට හරි යොමුවක් දෙනවා. ඒ ඉගැන්වීම ඔවුන්ගේ ජීවිතය බොහොම පැහැදිලිව ප්‍රේමවන්තෙනි ගොඩ නගනවා. ඒ ඉගැන්වීම ඔවුන්ට ඇදහිල්ලක් දෙනවා. ඒ ඉගැන්වීම ඔවුන්ව ජීවිතේ ගොඩ නගන තත්ත්වයකට පත් වෙනවා. බලාපොරොත්තු නැති වෙන තත්ත්වයකට නෙමෙයි. මේ ඉගැන්වීම තුළ ඔවුන්ට ඔවුන්ගේ ලෞකික අවශ්‍යතාවන් පවා දෙවෙනි තැනටපත් වෙනවා. දෙවෙනි තැනටපත් වෙනවා. ප්‍රමන්තිනි හොඳට 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 බලන්න. මේ 5000, මේ පිරිමි 5000ක් මේ කාන්තාවන් එක්ක මහා ජනකායක්නේ. එතකොට මේ අය පවුල් පිටින් සමහර වෙලාවට ඇවිල්ලා වාඩි වෙලා මුළු දවසක් තිස්සෙම ජේසුස් වහන්සේගේ වචනයට ඇහුම්කන් දෙනවා. උන්වහන්සේත් එක්ක ඉන්නවා. ඔවුන් ගිනාපු කෑම ඉවරයි. උන්ට කන්න දෙයක් නැහැ. ඒත් ප්‍රශ්නයක් නැහැ. කෑමෙන් පමණක් මිනිසා ජීවත් වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේගේ මුවින් නික්මෙන සෑම වචනයකින්ම ජීවත් වෙනවා කියන්නට හරි ප්‍රබල උදාහරණයක්. දෙවියන් වහන්සේගේ වචනයට ඇහුම්කන් දීලා ජේසුගේ වචනය තුළ තෘප්තිමත් වෙනකොට අර ලෞකික අවශ්‍යතාවය, ලෞකික බඩගින්න, අර කෑමට තියෙන බඩගින්න ඔවුන්ට දෙවෙනි වෙනවා. හැබැයි ඒ දෙවෙනි වීම තුළ
දෙවියන් වහන්සේ ඔවුන් තෘප්තිමත් කරනවා. හරි ලස්සනයි ප්‍රමාණ. මේක අපි අවබෝධ කරගමු. ඔවුන් ජේසුගාවට එකතු වෙලා කලබෑගෙනියක් කලනේ අපිට කණ්ඩනේ අපිට යන්න ඕනේ නිසා මෙච්චර වෙලා ඉන්න බෑ අපි යන්න ඕන කියලා නෑ. ජේසුයි ඔවුන්ගේ බඩගින්න දැකලා මේ ඉතමත් පුංචි දේ කුඩා දේ ඔවුන්ට ඔවුන් ගාව තිබුණු ඉවර වේගන එන දේ තව වර්ධනය කරලා දුන්නේ. අපිට තියෙන්නේ ටිකක් වෙන්න පුළුවන් ප්‍රමාණයෙන්. ඒ ජේසුට පුළුවන් අපේ තියෙන ටික මහා ගොඩක් කරලා අපිට දෙන්න. හැබැයි ඒක උන්වහන්සේ මහා ගොඩක් කරලා අපිට දෙන්නේ අපි ඒ පොඩි ගොඩ ලොකු කරගන්න උත්සාහ කරනකොට නෙමෙයි. අපේ ජීවිතයේ ස්වාමින් වහන්සේ ඒ පොඩ්ඩ ගොඩාක් කරලා දෙන්නේ අපි උන්වහන්සේට ගොඩාක් කරන්න කියනකොට නෙමෙයි. අපි උන්වහන්සේගේ ඉගැන්වීම් වලට ඇහුම්කම් දීලා ඒ ඉගැන්වීම් තුළ අපේ ජීවිතය හැඩගස්වගෙන උන්වහන්සේගේ ඉගැන්වීම් වලට උන්වහන්සේගේ ජීවිතයට උන්වහන්සේගේ ජීවිතයෙන් අපිට දෙන්නා වූ ඒ ජීවිතයට අපි ඇලුම් කරනකොට, උන්වහන්සේගේ ඉගැන්වීම් තුළ අපි රැඳෙනකොට, උන්වහන්සේගේ ඉගැන්වීම් වලට අපි ප්‍රමුඛ තැන දෙනකොට, දේව වචනය අපේ ආහාරය බවට පත් කරගන්නකොට, අපේ ආහාරය ගැන කලබල වීම තුළ නෙමෙයි. ඒ නිසා ප්‍රමාණතින් හරි ප්‍රබලයි යාලේ පණිවිඩය. අපි ස්වාමීන් වහන්සේ ගිනිල්ලමු. උන්වහන්සේට පුළුවන් අපේ ටික මහා ගොඩක් කරන්න. අපි උන්වහන්සේට කියන්න ඕනේ නෑ ස්වාමීනි මට තියෙන ටිකයි ගොඩක් කරන්න කියලා. උන්වහන්සේක මහා ගොඩක් කරලා දෙයි. අපි කරන්නට ඕනේ උන්වහන්සේගේ වචනය අහන්නට, උන්වහන්සේගේ පාමුල සිටමින් ඒ වචනය අයිති කරගෙන ඒ වචනය තුළ මහා වික්‍රමයක් අත්දකින්න, ඒ වචනය අදහන්නට, ඒ වචනය අයිති කරගන්න. ඒ නිසා දේව වචනය මගේ භෝජනය බවට පත් වෙනකොට උන්වහන්සේ මගේ භෝජනය මේ මට අවශ්‍ය කරන ප්‍රමාණයටත් වඩා සපේන බව අපි විශ්වාස කරමු, අයිති කරගමු, ක්‍රියාත්මක කරමු. ආමෙන්. සුබ දවසක්. ජේසු පිහිටයි.